සහල් තියෙනවා කියලා ඔබතුමාලා කිව්වා ඇති වෙන්න මේ රටේ ඔබතුමාම කිව්වා ඇති වෙන්න මේ රටේ වී වගා කළා සහල් ඕන තරම් තියෙනවා කියලා ඇයි මේ පිටරටින් ගේන්නේ නෑ නෑ පිටරටින් ගේන්නේ යෝජනා කරන්නේ මේ මම ඔය මේ පරණ අවසරයක් ලබා දීලා තිබුණානේ යම් ප්‍රමාණයක් සහල් ලෙඩලම ගන්නන්නේ නැත්තම් හරිද නැත මෙයාගේ එක වැහෙනවොන් අලුතෙන් සහල් ගෙන ඒමට කිසිම සූදානමක් නැහැ මේ අර ගිය වතාවේ යම් ප්‍රමාණයක් සුළු ප්‍රමාණයක් කීරිසම්බ වෙනුවට ආදේශක සහල් වගේක් ගෙන්නන්න අවසරයක් දීලා තිබුණා ඒ අනුව ගෙනාපු සහල් ප්‍රමාණයක් මේ දින ප්‍රමාදයක් නිසා ගොඩට මේ රටට ගේන්න බැරි වෙච්ච ප්‍රමාණයක් වරායිහිර වෙලා තියෙන නිසාවෙන් තමයි එම ගැසට් පත්‍රය ගහලා තියෙන්නේ ඒක අප්‍රේල් 3 වෙනිදා වෙනකන් ඉඩ දීලා වෙළඳ අමාත්‍යතුමාගේ ඉල්ලීමක් පරිදි තමයි කටුත්ත සිද්ධ වුණේ ඒ අරින්න කිසිම කෙනෙකුට නැවත ආයේ සහල් ගෙන එන්න ඉඩක් දීලා නැහැ නෑ නෑ විශේෂ සහනයක් නෑ අර පෙර තිබුණු මම දැන් මෙට්‍රික් ටොන් 20000ක් විතර ප්‍රමාණයක් තමයි ලක්ෂ 3ක් ඉල්ලන්න ගිහිල්ලා 20000ක් විතර ප්‍රමාණයක් තමයි ගෙන්නන්න අවශ්‍යරේ දුන්නේ ඒ ගෙන ආපු එකක යම් ප්‍රමාදයක් සිදු වෙච්ච කණ්ඩායමක් වෙනුවෙන් මම හිතන්නේ මුහුදේ ඇති වෙච්ච තත්ත්වයක් නිසා දින යද්ද වේද ප්‍රමාද වෙලා ආපු ප්‍රමාණයක් නිදහස් කර ගැනීම සඳහා තමයි මේ වෙළඳ අමාත්‍යතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අනුමැතිය ලබා ගත්තේ ඒ අනුව තමයි ඒ ගැස පත්‍රය මේ ඉදිරිපත් කළා තියෙන්නේ පිළිගන්න වෙනවා මොකද අඩුපාඩුවක් තියෙනවා පිළිගන්න වෙනවා හැබැයි ඒක මගේ වැරද්දක් නෙවෙයි මම කැබිනට් පත්‍රිකාවක් මාස දෙක දැන් හරියට බැලුවොත් මාස දෙකමාරකට විතර ඉස්සෙල්ලා මේ වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා නමුත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විශ්වාස කරේ සුළු සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ට ණයක් ලබා දීලා මේ කටයුත්ත සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි කියලා. ඒ අයට ණය දීමේ ප්‍රශ්නයක් නැහැ. රාජ්‍ය ආංශයේ මිලදී ගැනීම පිළිබඳව ඔවුන්ගේ එකඟතාවයක් තිබුණේ නැහැ. අවසානයේ මම වතාවල් ගණනාවක් කරපු ඉල්ලීම මත ජනාධිපතිතුමා මැදිහත් වෙලා තමයි අපිට මිලියන 500ක මුදලක් ලබා දුන්නේ. ඒ ලබා දෙනකොට වී ගොවින් වී අලෙවිකල සැලකුත් ප්‍රමාණයක් අවසානයි. දැන් අපි තවම අරගෙන තියෙන්නේ වී කිලෝ මයිදල් 118ක් විතර අරගෙන තියෙනවා. මීට කලින් අපිට මුදල් ලැබුණා නම් ඔය කියන ගැටලුව ඇති වෙන්නේ නැහැ. අපිට සහල් සංචිතයක් වී සංචිතයක් තියාගන්නත් තිබුණා. අවශ්‍ය වෙලාවට මේ මිල වැඩිවීමක් සිද්ධ වුණොත් ඒක අපිට එළියට දාලා පාලනය කිරීමේ හැකියාවකුත් තිබුණා. එහෙම රඳවා ගන්න වුණා නම් කොහොමද වුණත් මුදල් අමාත්‍යාංශයේ මේ කෘෂිකර්ම ශිෂ්ටය බලන්න ඉන්න ලේදාරට මම හිතන්නේ මේ පිළිබඳව හරි අවබෝධයක් තිබුණා කියලා මම හිතන්නේ නැහැ. මතුව දැන් නාවල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඔහුට්ටුවේ සංවිධායක ධුරේ හම්බෙනවා. මොකද ඉතින් පුත්කිරිය මතේ ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයා මතේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මට එහෙම තනතුරක් හම්බවීම ගැන අපි කැමතියි. ඉතින් මොකද මේ දිස්ත්‍රික්කයේ නැහැ. ඉතින් අපි එහෙම ගැටුමක් නැහැ නේද? මං කොහොමත් කවුරුත් එක්ක ගැටුම් ඇති කරගන්න කෙනෙක් නෙමෙයි. ඡන්ද කාලේට ඉතින් මනාපලට කවෝ යම් යම් සිද්ධීන් ඇති වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අපි මේ කිසිම මං විරුද්ධ පක්ෂයක කෙනෙක්වත් එක්කවත් ගැටුමක් නැතුවනේ මගේ දේශපාලනය කරන්නේ. මං අමුතුම රටාවකට දේශපාලනය කරන කෙනෙක්නේ. ඒ නිසානේ මම ඡන්දයක් ඉවරුණු ගමන් ඉඳලා ආයේ මගේ වැඩපිළිවෙල පටන් ගන්නවා. නැත්තම් ඡන්දෙට මං ගමට ඇවිල්ලා එහෙම ඡන්ද හොයන කෙනෙක් නෙවෙයිනේ. කවුරුත් දන්නවනේ. ඒ නිසා මම මගේ වැඩපිළිවෙල වෙනම තියෙනවා. ඒක මං ඒක ක්‍රියාත්මක වෙලා තියෙනවා. මට ඉතින් ඡන්ද තිබුණත් නැතත් මං ගම්මේ ගම්වල මිනිස්සුත් එක්ක ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට දැනෙන්නේ කොහොමද? අපේ ඔබතුමාලගේ සභාපතිවරයා පක්ෂයක් විදියට ඒක අපි දැනුවත් කරපු ප්‍රකාශයක් නෙමෙයි. එහෙනම් අපි දන්නවා පක්ෂයට එකෙන් යම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා ගම්මල ගියාම අපිනුත් අහනෝ ඒ කාරණේ සම්බන්ධව. නමුත් අපිට ඒක පිළිබඳව අවසාන නිගමනයකට එන්න පුළුවන් කමක් නැහැ. ඒතුව මම හිතන්නේ හෙට දිනේ අපිව කැඳවල තියෙනවා. හෙට කියයි ඒ කරුණු ඉදිරිපත් කරයි. ඊට පස්සෙ තමයි අපිට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ තුමා යම් තොරතුරක් දැනගෙන ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න නැති කියලා තමයි අපි හිතන්නේ. දැන් දිගින් දිගටම ඔය වගේ ප්‍රකාශ ඉදිරියට ආවොත් ඔබතුමාට තියෙනවද පක්ෂය තුල මොකක් හරි ක්‍රමවේදයක්
එතුමා ඉවත් කිරීම සම්බන්ධව ගන්න පුළුවන් ක්‍රමවේදයක් අතෝ තියෙනවද? නෑ, අපි එහෙම ක්‍රමවේද ගැන කතා කරලවත් එහෙම මේ සාකච්ඡාවක් කරලා නෑනේ. එහෙම මේ වෙලාවේ අපි වෙන හිතන්නේ. අපි හිතන්නේ අපි පක්ෂය ශක්තිමත් කරගෙන ඉස්සරහට යන්න ඕන කියන අදහස තමයි අපේ. පුද්ගලික මතයක් තියෙද? ඒ කියන්නේ මේක නොකියා හිටියනම් හොඳයි කියලා වගේ එක. ඔබතුමාට එහෙම කියන්න පුළුවන් කමක් තියෙනවද? නෑ, ඉතින් මං එහෙම කියන එක හරිය නෑනේ. හෙට එතුමා මේ කරුණ පැහැදිලි කිරීමෙන් පස්සෙත් කියන්නම් මොකද්ද මේ ප්‍රකාශය හොඳද නරකද කියලා. එතුමා හොඳ දෙයක් කියලා නම් ඉතින් අපිට ඒක මේ නරකේ කියන්න බෑනේ. ඉතින් හැබැයි මේ රටේ මතේ ඔබ කිව් එක හරි. ජනතාවගෙන් නම් අපෙන් ප්‍රශ්න කරනවා තමයි ඒ ප්‍රකාශය පිළිබඳව. ඉතින් දේශපාලන වාසි ගන්න මේ වෙලාවට කරපු ප්‍රකාශයක් විදියට මං හිතන්නේ ඒකෙන් දේශපාලන වාසියක් අපිටවත් පක්ෂයටවත් එතුමටවත් ලැබුණේ නෑනේ. වාසියක් ලැබුණේ අවාසියක් මිසක් වාසියක් වුණේ නෑ ප්‍රකාශය නිසා. හැබැයි මං තවදුරටත් කියන්නේ හෙට පැහැදිලි කළ දෙයිය එතුමා. ඒකෙන් පස්සේ තමයි සමහරලාට එතුමා යම් වැදගත් තොරතුරක් ඉදිරිපත් කළා තියෙනවා නම් අධිකරණයට එහෙමත් ඉදිරිපත් කරනවා නම් ඉතින් ඒක අපි බැහැර කරන්න බෑනේ. සමතුල මේ තියෙන වාතාවරණය හැටි දේශපාලනේ කතා කරන්නේ මේ ආපහු මහමැතිවරණයක් කී වගේ එකක්. ඔබතුමාට කොහොමද වාර්තා වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොනවා මැතිවරණයක් ආවත් ඉතින් අපි මැතිවරණ වලට සූදානම් වෙන්න ඕන. මම දන්න විදිහෙන් නම් ජනාධිපතිවරණයක් වෙන බව තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. ඒ සඳහා තමයි සම්පූර්ණ පෙළ ගැස්ම තියෙන්නේ. දැන් එහෙනම් ජනාධිපතිවරණයක් ආවොත් ඔබතුමාලගේ පැත්තෙන් සහාය දෙන්න සූදානම් වෙලා ඉන්නේ කාටද? නෑ, අපි එහෙම තාම නෑනේ. අපි පක්ෂයක් විදිහට තීන්දුව කරනවා. මේ රට ගොඩනගන්න පුළුවන් මේ රටට ආදරය කරන නායකයෙක් අපි පත් කරගන්න ඕනේ. දැන් තාම නෑනේ අපේක්ෂකවත් හරියට නම් කළා. මම හිතන්නේ 150 ප්‍රතිශතය ගන්න බැරි වෙයි. 130ක්වත් තාම එක පක්ෂයකටවත් නෑනේ. මේ රටේ තියෙන එක පක්ෂයකටවත් මම දන්න විදිහට 100 ඔය සමීක්ෂණ ගොඩක් කරලා තියෙනවා. 130ක් ළඟා කරගත්තු පක්ෂයක් නැහැ. ඒ වගේම තමයි මේ ජනාධිපති අපේක්ෂකයෝ කල්ැතු වෙන කට්ටිය පිළුම් වෙලා යනවා. මේ රටේ කවදාවත් ජනාධිපතිවරේ පත් වෙලා නැහැ. මේ බොහොම අවුරුදු ගණන් සැලසුම් සහිතව නම් කරගෙන අවසාන මොහොතේ ආපු අය තමයි ජයග්‍රහණය කළ තියෙන්නේ. ඒ නිසා අපිට බලාගෙන ඉන්න පුළුවන් ඉස්සරහට වෙන්නේ මොකක්ද? ඔබතුමාගේ පුද්ගලික මතයක් තියෙනවද මේ එකතු වෙලා සහයෝග දෙන්න ඕනද කාටද සහයෝග දෙන්න කියලා? නෑ, එහෙම පෞද්ගලික මත නෑනේ මේ දේශපාලනයේදී. පොදු මතයකට තමයි අපිට වෙන්නේ. පක්ෂයක් විදිහට අපි ගන්න හොඳම තීන්දුව. මම අවසාන ප්‍රශ්නේ දැන් එමත්තුමා ඔබතුමාලා ඇත්තටම මේ සෑහෙන සහන ලබා දුන්නා, ගොවීන්ට සහන දුන්නා, වීමිල අඩු කරගන්නේ වීමිල මේ හාල් වර්ධනය කරගන්න මේ වගාව වැඩි කරගන්න. එතකොට දැන් ගොවීන් කියනවා ඒ ඉච්චර මේ වෙලාවත් ගොවීන් කියනවා වී විකුණ ගන්න බෑ, වී වලට මිලක් නෑ, අපිට පාඩුයි කියලා. එතකොට පාරිභෝගිකයෝ කියනවා සාල් මිල වැඩි කියලා. ඔව්, දැන් මෙහෙමයි තියෙන. ඉතින් අපේ පැත්ත රජයක් විදියටත් ඉතින් පොහොර සහන ආදාට සල්ලි දීලා මේ ඔක්කොම කළා. ඉතින් සියලුම දේ කරන්න තියෙන අපහසුතාවයෙන් මේ රටේ තියෙන මූල්‍ය තත්ත්වය පිළිබඳව ප්‍රශ්න තියෙන. සල්ලි තියෙනවා නම් මේ මුකුත් නැහැ නේ. අපිට බියලේ මණ්ඩලේ අරගෙන අපිට මේක විසඳගන්න තිබුණා. ඉතින් අපිට සල්ලි හම්බුනේත් නැහැ. සල්ලි මම හිතා රජයටත් ප්‍රශ්නයක් නිසා තමයි හම්බුන උනේ. ඒ නිසා අපි මේ වගේ තත්ත්වයක් නැති වෙන හැබැයි අපේ වීඑස් වෙන වැඩි කරගෙන තියෙනවා. ගොවියද වගා කරනවා. සමහර දේශපාලනය ගාව ගත්තු ගොවි සංවිධාන ඔය ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවලදී කිව්වට ගොවියා ගොවි තැනෙන් ඈත් වෙනවා කියලා එහෙම එකක් වෙලා නැහැ. ගොවීන් සියලුම දෙනා වගා කරනවා. ගොවීන් අස්වැන්නක් ගන්නවා. අස්වැන්න වැඩි කරගෙන තියෙනවා. මිලක් ගිය සැරේ රුපියල් 95ට ගත්තේ. මේ සැරේ 105 කරා. දැන් අපි ඒ ගානට ප්‍රමාද වෙලා හරි එක ගන්නවා. ඒ වගේම අනිත් ප්‍රදේශවල ඇත්තට මේක බලපෑවේ අපේ මේ රතු වී හදන කට්ටිය තමයි. මේ මිල නැත්තම් අපේ මිලට වඩා උඩින් තමයි අනිත් ප්‍රදේශවල මේ විවිකුණ. ඒක නිසා අපිට ඇටයක්වත් ගන්න හම්බුනේ නැහැනේ. ඉතින් මේ ප්‍රශ්න නැත්තේ නැහැ. හැබැයි අපි මේ ගොවියා වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් කරලා තියෙනවා. ඒකක් දෙයක් අඩුපාඩු වෙන්න පුළුවන්. පාරිභෝගිකයට වෙලා තියෙනවනේ. දැන් ඔබට මතක ඇති මම කෘෂිකර්ම ඇමති වෙනකොට කිව්වේ හාල් කිලෝ එක රුපියල් 500,000 කන්න වෙයි කියලානේ අනාවැක තිබුණේ. මේ 30 මහරාම ඉඳලා බෙන්ස් කාර්වල මේ BMW වල වී පටවගෙන ගියානේ රුපියල් 200ට වී අරගෙන ගියානේ 200ටත් උනේ. දැන් අද මං ඉද්දි දැක්කා මේ අන්න 30 මහරාමෙත් ගහලා තියෙන බෝඩ් 140 ගණන් වලටත් තාල තියෙනෝනේ. ඔබ ගිහිල්ලා බලන්න මට මේ ෆොටෝ එකකුත් මං කිව්වා ගහගෙන එන්න කියලා. 140 ගානටත් මිල තියෙනවා. රන්නේ මං දැක් 152යි කියලා තියෙන. ඉතින් 150 ගානට හරි හාල් තියෙනවා කියන්නේ. මං කියන්නේ ඒක කොළඹේ ගානට තියෙනවා කියලා. හැබැයි අපි ගත්තු ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් තමයි ඒක. දැන් පාලන මිල තියෙන 210යි. හැබැයි 150 ගානට ගන්න තියෙනවා. සමහර ලොකු කඩවල් වලට වැඩි වෙන්න පුළුවන්. දැන් මේ කරපු කාර්යයේ ප්‍රතිඵල තමයි තියෙන්නේ.